சிறுதரம் ஆய்வான் கிரம் தீகாரணம் எஸ்எல் கீக்கனி உங்களுக்கு நீங்கள் தவத் கீக் வீடியோ ரிவியூட் இது மீ மொபைல் ஃபோன்ஸ் கிரம் தவச காணி அழுத்தர டெக்னாலஜி கா ஏன் மீ அதேன மொபைல் ஃபோன்னுக்கு தீர டெக்னாலஜி கிரமே மீ தவ தவச கீபிங் என மொபைல் ஃபோன்னுக்கு தீயன் இது எத்தனை மீகிட ஹேது தான் மீ டிவலப்பர்ஸ் தான் ஏகனே உதாரணம் கிதிர மீ ஆண்ட்ராய்ட் ஃபோன்ஸ் அதன சாம்சங் மோட்டரோலா HTC மீ வகை விவித கம்பெனிஸ் இட் வாஸ் மைக்ரோசாஃப்ட் ஃபோன்ஸ் அதன மைக்ரோசாஃப்ட் எக ඊට පස්සේ iPhone සදන Apple එක මේ වගේ developers ඇති අතර ඇති වෙන මේ තරඟ නිසා මේගොල්ලෝ පුළුවන් තරම් try කරන අපිට අලුත්ම දේවල් ලබා දෙන්න. ඉතින් ඕගොල්ලෝ දන්න මේ වැඩි concept phones ගොඩක් තියෙනවා. ඉතින් මේ concept හරියට ඇත්තටම ඉස්සරහට අපිට ගොඩක් ලොකු වෙනස්කම් වලින් සහිත phones දෙක ගන්න පුළුවන්. ඉතින් මේවා මෙහෙම අලුත් වෙන මේ technology ගැන කතා කරන තරම් මම ආයෙත් කියලා නැවත පිළිගන්නවා. SL Geek වෙතින් ඔයගොල්ලෝ දකින තවත් geek video review එකට අපේ Facebook page එක ඇතුළත් YouTube page subscribe කරලා අවිත් එක්ක තියෙන. අපි මේ geek review කරනවා. මුලින්ම කතා කරන්නේ ඉවදී මම ඇත්තට මම විසින් හදපු concept එක. කියන්නේ මේක මම විසින් හදලා තිබුණ මීට අවුරුදු කිහිපයකට කලින්. මේක ඇත්තට මේ විදිහ පොඩ්ඩක් වෙනවත් පටන් ගන්න කෙනෙක් තියෙනවා මේක හරියට. ඒ තමයි ඔයගොල්ලෝ දන්න මේ Samsung ලා ඒගොල්ලෝ iris scan එක පසුගිය Note 7 එකත් එක්ක release කරා. ඔයගොල්ලන්ට මේ පේන්නේ iris scan එක පේන විදිය. ඉතින් අපි ඇහි තියෙන මේ සෛල වෙනම අධ්‍යයනය කරලා phone එක හඳුර ගන්නවා අපේ ඇහැ. ඊට පස්සේ ඇස මගින් මේ ආරක්ෂිත ක්‍රමය අපිට හසුරවන්න පුළුවන්. ඉතින් අපිට ෆයිල්ස් ඕන දෙයක් මේ වගේ ලොකු. ඉතින් ඕගොල්ලන්ට හිතුවොත් මේ අපිට මේ ඇස් දෙකෙන් මම අර කලින් කියපු විදිහටම අපිට පුළුවන් මේ ෆෝන් එක ලොක් කරන්න සහ අන්ලොක් කරන්න. ඉතින් මේ ෆෝන් එක මේ ඇස් දෙකෙන් අන්ලොක් කරගන්නවා කියන්නේ ඇත්තට මේක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ මොබයිල් ටෙක්නොලොජි එක තුළ ලබාගත ලොකු වෙනස්කමක්. ඉතින් මේක නිසා අපිට පහසුවෙන් මේ පුළුවන් ඇස මගින් අපේ ෆෝන් එක කන්ට්‍රෝල් කරගන්න. ඉතින් මේ තත්ත්වය තවත් ඉස්සරහට ගෙනිච්චොත් අපිට පුළුවන් මේ අපේ ඇස් දෙක මගින් මුළු ෆෝන් එකේ අනිත් ෆීචර්ස් කන්ට්‍රෝල් කරගන්න. ඉතින් ඇත්තටම මේක ගොඩක් ලොකු වෙනසක්. ඉගෙන ඕගොල්ලෝ දන්නවා සමහර කෙනාට අපිට අත් පාවිච්චි කරන්න බැරි වෙලාවල් තියෙනවා මොකක් හරි වැඩක් කරන්න කියලා මොකක් හරි වැඩක ඉන්න ගමන්. ඒ කියන්නේ එහෙම නැත්නම් drive කරන ගමන්. එහෙම නැත්නම් මොකක් හරි උදාහරණයක් විදිහට කෑමක් හදන ගමන් හරි මොකක් හරි කෑම කන ගමන්. ඒ වගේ මොකක් හරි අවස්ථාවක අපිට ෆෝන් එක කන්ට්‍රෝල් කරන්න ඕන නම් ඉතින් අපිට ගොඩක් අපහසුයි ඒ වගේ වෙලාවට ෆෝන් එක අල්ලන්න. ඉතින් මේ වගේ වෙලාවට ඇත්තටම ඇහැ පාවිච්චි කරලා අපේ ෆෝන් එකේ වැඩ ටික කරගෙන මේ විදිහට මේක අපිට දියුණු කරගත්තාම ඇත්තටම අපිට ඉන්න ගොඩක් අපේ එදිනදා ජීවිතේට යොදා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මගේ පළවෙනි concept එක. ඉතින් ඇත්තටම මේක දියුණු වුණොත් මම අර කලින් කිව්ව විදිහට ඉස්සරහට මොබයිල් ටෙක්නොලොජි තවත් ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි අපිට. අලුතෙන් ෆීචර්ස් සහ ගොඩක් දේවල් සයින් දුරකට ගන්න. මේ ෆෝන් එකක් මෙම් වැඩිම ඉතාමත් සාමාන්‍ය දෙයක්. ඉතින් නමුත් මේ iPhone 7 එකේ නම් ගොඩක් සැෆයර් ග්ලාස් එකක් යන නිසා ගොඩක් අපේ ප්‍රොටෙක්ෂන් එක ෆෝන් එකට එනවා. ඒ කියන්නේ සාපේක්ෂව 6S ෆෝන් එකකටත් වඩා සහ S7 ෆෝන් එකකටත් වඩා ගොඩක් දුරට මේ ස්ක්‍රීන් එකේ ශක්තිමත් බව වැඩි මේ iPhone 7 එක ඕගොල්ලෝ රොක් ටෙස්ට් එකක් බැලුවොත් ඕගොල්ලන්ට පැහැදිලි වෙයි. iPhone 6S එක හරියටම ඔළුව උස ඉඳගෙන බිමට අතරන ආකාරය. ඔයගොල්ලෝ අපි ඩිස්ප්ලේ එක දිහා බැලුවොත් ඔයගොල්ලන්ට පේන්නේ මෙන්න මේ විදියට. ඉතින් මේ වීඩියෝ එක නම් Everything Apple Pro කියන YouTube channel එකෙන් ගත්ත වීඩියෝ එකක් තියෙනවා. ඔයගොල්ලෝ පේනදි මේ 6S එකේ damage ලා තියෙන විදිය. ඉතින් මේ තියෙන්නේ iPhone 7 එක. ඉතින් මේක කලින් මට්ටමේ ඉඳන් බිමට දැම්මොත් ඔයගොල්ලන්ට පේන්නේ iPhone 7 එක බිමට වැටෙන ආකාරය. ඉතින් අපි මේක ආරම්භ බැලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඩිස්ප්ලේ එකට කිසිම දෙයක් වෙලා නැහැ. ඉතින් iPhone 6S එකත් එක්ක සංසන්දනය කරද්දී ඇත්තටම හොඳ වෙනසක් මේක දැකින්න ලැබෙනවා. ඉතින් මෙන්න මේ ඊටත් වඩා වෙනස් විදිහකට අපිට මේ ෆෝන් එකේ බැටරි එක නවත්ත ගන්න පුළුවන් වුණත් හරි බැටරි වේගය අඩු කර ගන්න පුළුවන් වුණත් ඇත්තටම මේක ලොකු ජයග්‍රහණයක්. ඉතින් මේ වගේ ඩිවයිස් එකක් ගත්තම ඩිවයිස් එකේ මේ හීලියම් වගේ මොකක් හරි ගෑස් එකක් නිකුත් කරලා මේක බැටරි වේගය අඩු කරන්න ඇත්තටම පුළුවන්. නමුත් මේකේ පොඩි පොඩි ප්‍රායෝගික ගැටලු තියෙනවා. ඉතින් මේක ගෑස් එක ඇත්තටම මේ ගෑස් එක වෙන්න ඕනෙත් නැහැ. තවත් ගොඩක් දේවල් අපිට යූස් කරන්න පුළුවන් සමහරට මේක අපිට ඇහැට පේන්නේ නැති දේවල්. කරගත්තොත් මේ ෆෝන්ස් වල තවත් ලබන ලොකු ජයග්‍රහණයක්. ඉතින් තුන්වෙනි එක විදිහට තවත් මට තවදුරටත් කිව්වොත් ඔයගොල්ලන්ට මේ පේන ෆෝන්ස්. ඉතින් ඔයාලට මේ පේන්නේ ඒ වගේ ෆෝන්ස් කිහිපයක්. මේවා දැනටමත් concept ෆෝන්ස් විදිහට හඳුන්වන්නේ. ඒක නිසා අපිට කියන්න බෑ මේවා කොහොම ඉදිරියේදී වෙනස් වෙලා එයිද කියලා. දැනට මේ මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ දැනට concept විදිහට තියෙන ෆෝන්ස් වලින් කිහිපයක්.
ඔයගොල්ලෝ දන්නද ඩිජිටල් බ්‍රේස්ලට් එක? ඒ කියන්නේ සාමාන්‍ය මේ අතේ පළඳින ෆෝන් එක. ඉතින් මේකෙන් ඇත්තටම මේ අත් දිගට ප්‍රොජෙක්ට් කරනවා. ඉතින් ඔය සමහර දැනට තියෙන ලේටස්ට් මියුසික් වීඩියෝස් වල පවා ඒක දැකලා ඇති. මම ඒක දැක්ක ඉරාජ් මියුසික් වීඩියෝ එකක්. ඉතින් මෙන්න මේ බ්‍රේස්ලට් එක අපිට තවදුරටත් ඉස්සරහට කරගන්න පුළුවන් වුණා. ඉතින් මේවා ඔක්කොම පස්සවල කිසිතුමක් විදියට ඒක අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ තවත් දේවල් කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් ෆෝන් එක. ඉතින් මම මීට දවස් කිහිපයකට කලින් ඩයලොග් අපේට් එකේදී දැක්කා මේක ගැන දාලා තිනවා මේ ෆෝන් එකක් විකුණන්න තියෙනවා. ඉතින් මේක මට මතකෙ තියෙන රුපියල් 26000ක වගේ මුදලකට තිබුණේ. ඉතින් මේ ෆෝන් එක දැනනවත් ඒ කියන්නේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ෆෝන් එක තවත් ඉස්සරහට ඩිවෙලොප් වුණොත් ඇත්තටම මේකෙන් රැමේ ස්ක්‍රීන් සයිස් එක ලොක් කරන්න පුළුවන්. ඉතින් දැනට මම අර මං හිතන ෆෝන් අර මං කියු ෆෝන් එකේ මං හිතන දේ සයිස් එක ඉතාම පොඩි ගන්න. අවසාන වශයෙන් මේ ඔයගොල්ලෝ දන්නවා මේ දැනට LG කෙනෙක් නිබදවලා තියෙනවා G Flex කියලා ෆෝන් එක. ෆ්ලෙක්ස් වෙනවා ෆ්ලෙක්සිබල් ඒක ඇත්තටම එකකින් අපිට ගොඩක් ප්‍රයෝජනක් ලැබෙනවා. නමුත් අපි මේක තවදුරටත් ඉස්සරහට ගෙනියන්න පුළුවන් වුණා ඇත්තටම අපේ ෆෝන් එක ෆ්ලෙක්සිබල් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට ඉස්සරහට හම්බෙන ෆෝන්ස් ෆ්ලෙක්සිබල් වුණා ඇත්තටම මේක අපේ ගොඩක් වෙලාවට මේ අපි වැඩ කරද්දී අපේ ෆෝන් එක සාක්කුවේ තියෙද්දී ඇති වෙන අපහසුතා වළක්ව ගන්න පුළුවන් කියලා. ඒ වගේම අපි කොයි හරි තැනක තිබුණොත් සමහරට ඔයගොල්ලෝ දන්නවා ෆෝන් එක මත දෙපැත්තකින් ප්‍රෙෂර් එක එදුනොත් ස්ක්‍රීන් එක ඩැමේජ් වෙන්න පුළුවන් ෆෝන් එක නැවෙන්න පුළුවන් ඕගොල්ලෝ දන්න ඒ වගේ මිච්ච දේවල්. ඉතින් මේ වගේ ප්‍රශ්න කොහොම විසඳගන්න මේ වගේ හැකියනවා. ඉතින් මේක තමයි ඊළඟ මම ඔයගොල්ලන්ට දේවල් දෙකින් ගන්න නැති කියලා කොහොමද අලුතෙන් එන ෆෝන්ස් වල එන මොනවා ටෙක්නොලොජිස් වෙන්න පුළුවන් දේවල් සහ කන්සෙප්ට් ගැන ලොකු මොනවද කියලා තියෙන කන්සෙප්ට් මේවා ගොඩක් දේවල් ගැන ඔයගොල්ලෝ ඉගෙන ගන්න නැති කියලා හිතෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ වටනවා කියලා හිතනවා නම් ඔයගොල්ලෝ යාළුවන්ට දෙන්න ෂෙයා කරන්න මතක් කරන්න බයි. ඉතින් ඒ වගේ මේ වීඩියෝ එක පල්ලෙහා තිනවා subscribe button එක මේක ඔයාලා අපේ අලුත්ම වීඩියෝස් එළෙම ඔයගොල්ලන්ගේ ෆෝන් එකට කම්පියුටර් එකට දෙන්න ගන්න මතක් කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන් අපේ අප්ඩේට්ස් ඇක්ටිව් කරන්න ඔයගොල්ලන්ගේ ෆෝන් එකට follow up කියලා ස්පේස් එකක් දාලා SLP show කියලා ටයිප් කරලා 404.4 පෙන් SMS එකක් දාන්න. විස්තර දෙන්න මේ පල්ලේ description එකේ. එතකොට ඔයගොල්ලන්ට free SMS වගේ අපේ අලුත්ම වීඩියෝස් ලබා ගන්න පුළුවන්. ඉතින් දිගටම දේශන SLP exam එක ඔයගොල්ලොත් මේක ගැන දන්න තවත් ගොඩක් දේවල් ඇති. ඒවත් අපි කතා කරමු. SLP exam එක අපේ Facebook page එකේ දාලා YouTube page එක subscribe කරලා අපිත් එක්ක ඉන්න. අපි තවත් geek video හැම වෙලකම ඔයගොල්ලන්ට සුබ දවසක්. අපි SLP